විශාල ගණනින් ලෝකේ මල් තිබුණත් යම් රටකට ජාතියකට ඔවුන්ගේ සංස්කෘතියකට නැතුවම් බැරි ලොව සුන්දරම මලක් ඇත්නම් ඒ මල අන් කිසිවක් නොවෙයි. ඒ තමයි සකුරා යන නමින් හඳුන්වන මල් විශේෂය. ඉතින් අද දවසේ ඉඳන් ජපානය පිළිබඳව ඇති පුදුම සහගත තොරතුරු වරින් වර ඔබ හමුවේ රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම ආස කරන සුන්දර ජපානයේ පිපෙන මෙම සකුරා මල හා ගස පිළිබඳව ඔබ නොදන්නා කරුණු රැසක් අද වීඩියෝෙන් ඔබට දැනගන්න පුළුවන්. පින් ක්‍රියේෂන් චැනලේ හා රැඳී සිටීමට ඔබට ආරාධනා කරනවා. සකුරා ගස. මේ ඔබ දකින්නේ ජපානයේ වසන්ත ඍතුවේ පිපිලා තියෙන සකුරා මල්. සකුරා ගස්වල සෑම තැනකම මල් පිපිලා පුදුමාකාර ලස්සනක් තියෙන විදිහ ඔයාලට පේනවා ඇති. ඉතින් මේ සකුරා කියලා කියන්නේ මොන වගේ ගස් වර්ගයක්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. සකුරා ගස චෙරි බ්ලොසම් ලෙසින් හඳුන්වනවා. ඇත්ත වශයෙන්ම සකුරා යනු චෙරි විශේෂයක්. ඔබ මේ දකින්නේ සැබෑ චෙරි පළතුරයි. එය ආහාරයට ගන්නවා. නමුත් සකුරා ගසේ ගෙඩි ආහාරය සඳහා නොව විසිතුරු අරමුණු වෙනෙන් රෝපණය කරනවා. ලෝකයේ චෙරි විශේෂ 400ක් පමණ මේ වන විට තිබෙන බවයි වාර්තා වන්නේ. සකුරා මල් පිපීම. සකුරා මල් පිපෙන්නේ අවුරුද්දට එක් වාරයක් විතරයි. ඒ තමයි මාර්තු මාසයේ මැද කාලයේ ඉඳන් අප්‍රේල් මාසයේ මැද කාල සීමාව දක්වා වන කාලය. ඔයාලා දන්නව ඇති ජපානය කියලා කියන්නේ දූපත් සමූහයක එකතුවක් බව. ඉතින් මෙම කාලයේදී ජපන් දූපත් සමූහයේ ඉහළ කොටසේ ඉඳන් මෙම සකුරා මල් පිපීම ආරම්භ වී ක්‍රමයෙන් ජපානයේ උතුරු ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වීම සිදුවෙනවා. මෙම කාලය ජපානයේ වසන්ත කාලය නියෝජනය කරනවා. ජපානයේ වසන්ත කාලය. ඉතින් කලින් කිව්ව විදිහටම මෙම සකුරා මල් පිපෙන කාල සීමාව ජපානයට සුවිශේෂී කාල පරිච්ඡේදයක්. මොකද ඒ ඔවුන්ගේ වසන්ත කාලය නිසයි. මෙම කාලවකවානුවේදී ජපන් ජනතාව හනමි නම් චාරිත්‍රය සිදු කරනවා. එම චාරිත්‍රයට අනුව පවුලේ සියලු දෙනා සහ මිතුරන් මෙම සකුරා මල් පිපුණු ගස් යට සතුටින් කාලය ගත කරනවා. දැන් ඔයාට හනමි චාරිත්‍රය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් එන්නේ ඇති. අපි බලමු මොකක්ද මේ හනමි චාරිත්‍රය කියන්නේ කියලා. හනමි චාරිත්‍රය. ජපන් බසින් හනමි යනු මල් බැලීම යන අරුතයි. මෙම චාරිත්‍රයේදී සිද්ධ කරන්නේ ජපන් ජනතාව මල්වල ඇති අනිත්‍ය බව මෙනෙහි කරමින් එම මල්වල ඇති සුන්දරත්වය විඳීමයි. එහිදී මල් පිපුණු සකුරා ගස් යට එලිමන් සාද පවත්වමින් කමින් බොමින් විනෝද වෙනවා. එසේම හනමි යනු සකුරා යන වචනයට සමාන පදයක්ද වෙනවා. මෙම හනමි චාරිත්‍රයට අතීතයක් පවතිනවා. ඒ තමයි අතීත ජපානයේ නාරා ලෙසින් හැඳුන්වපු යුගයේදී ජපන් ජනතාව උමේ නමින් හඳුන්වන මල් පිපෙන ගස් යට ඉඳන් තමයි මෙම හනමි චාරිත්‍රය සිදු කරලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ උමේ කියලා කියන්නේ? උමේ කියලා කියන්නේ මෙන්න මේ වගේ ලස්සන මල් පිපෙන ගහකට. නමුත් පසු කාලයේදී එළමුණු හීයන් නම් යුගයේදී උමේ ගස වෙනුවට සකුරා ගස් යට මෙම හනමි නොහොත් මල් බැලිමේ චාරිත්‍රය සිදු කරන්න ජපන් ජනතාව පටන් අරන් තියෙනවා. මෙම හනමි චාරිත්‍රයේදී පානය කරන එක් විශේෂ පාන වර්ගයක් තිබෙනවා. ඒ තමයි සකේ කියලා කියන්නේ. අපි දැන් බලමු මොනවද මේ සකේ කියලා කියන්නේ. සකේ. සකේ කියලා කියන්නේ විශේෂ මධ්‍යසාර වර්ගයක්. මේවා ජපන් සහල් පැසීමට ලක් කරලා නිපදවා ගනු ලබනවා. ඔබ මේ දකින්නේ එම සකේ නම් මධ්‍යසාර වර්ගයේ රූපරාමු කිහිපයක්. මෙම සකේ පානය ජපානයේ විශේෂ අවස්ථාවලදී භාවිතා වෙනවා. සකුරා මල්. සකුරා ගසේ ඇති අලංකාරම දේ වන්නේ සකුරා මල්. වර්තමානයේ වන විට විවිධ වර්ණවලින් සහ නව ප්‍රභේදයන් රැසක් ජපානයේ දැක ගන්න පුළුවන්. නමුත් බොහෝ විට දැකගත හැක්කේ සුදු පාට, රෝස පාට, කහපාට මෙන්ම කොළපාටින් යුතු සකුරා මල්. මේ ඔබ දකින්නේ එවන් සුන්දර සකුරා මල් කිහිපයක්. ඉතින් මේ සකුරා මල් පිපිලා කොච්චර නම් කාලයක් තියෙනවද කියලා ඔයාලා කල්පනා කරන්න ඇති. සකුරා මල් පිපිලා සතියක් නැත්තම් දෙකක් ගත වෙද්දී මල් පරවී පෙති හැලිලා යනවා. එවන් අවස්ථාවක ජපන් පාරවල් මෙම මල් පෙතිවලින් අතුරලා වගේ පුදුමාකාර ලස්සනක් පරිසරයට එක් කරනු ලබනවා. ඉතින් ජපන් ජනතාව විතරක් නෙවෙයි වෙනත් රටවල්වල ජනතාවත් මෙම කාලයේ ජපානයේ සංචාරය කරන්නේ මෙම සුන්දරත්වය විඳ ගැනීමේ අරමුණෙන්. ඔබටත් ජපානයේ ටෝකියෝවල ඇති උයිනෝ පාර්ක් නම් උද්‍යානයට ගියහොත්
සකුරා විශේෂ ගණනාවක් සහ සුන්දර සකුරා මල්වල අසිරිය විඳගන්න පුළුවන්. සකුරා ආශ්‍රිත ආහාර. සකුරා වසන්ත කාලයේදී ජපන් ජනතාව නොයෙක් ආහාර වර්ග මෙම මල් ආශ්‍රයෙන් සකස් කරනු ලබනවා. ඔබ මේ දකින්නේ එවන් ආහාර කිහිපයක්. මේ ඔබ දකින ආහාරයේ නම සකුරා මොචි. සකුරා මොචි කියලා කියන්නේ ඇලෙන සුළු බත් කොටලා හදාගන්න කෑමක්. එම කෑම වටේ සකුරා කොළ වලින් ඔතලා තියෙන ආකාරය වලට බලාගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ අච්චාරු දමන ලද මල්. ඒ කියන්නේ ජපන් බසින් සකුරායු ලෙසින් හඳුන්වන ඖෂධීය පානයක්. මෙම පානය චෙරිමල් තේ ලෙසින්ද හඳුන්වනවා. සකුරා ගසක ආයු කාලය. සකුරා ගස් විශාල ආයු කාලයකට උරුමකම් කියන ශාක වර්ගයක්. ඇතැම් සකුරා ගස් අවුරුදු 2000ක් තරම් පැරණි. මේ ඔබ දකින්නේ එවන් ඉතාමත් පැරණි සකුරා ගස් කිහිපයක්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ජින්දායි නොහොත් ජින්ඩායි ලෙසින් හඳුන්වන සකුරා ගස. එය වසර 1800ත් 2000ත් අතර කාලයක් පැරණි බව සඳහන්. මේ සකුරා ගසේ නම උසුසුමි. උසුසුමි සකුරා ගස වසර 1500ක් තරම් පැරණි බව සඳහන් වෙනවා. මෙම සකුරා ගසේ නම ඩයිගෝ සාකුරා යන නමින් හඳුන්වනවා. ඒ වසර 700ක් 1000ත් අතර තරම් කාලයක් පැරණි. සකුරා සහ කලාව. සකුරා යනු ජපන් ජනතාවගේ සංස්කෘතියට සහ කලාවට ඉතාමත් අදින් කාවැදී තිබෙන දෙයක්. ඔවුන්ගේ සිතුවම් කලා නිර්මාණ එයට කදිම උදාහරණ සපයනු ලබනවා. ඔබ දැන් සකුරා පිළිබඳව ඉතාමත් හොඳින් දැනගන්නට ඇති. ඒත් මල් පිපිලා නැති කාලේ සකුරා ගස් ඉතාමත් සමීපව නම් නිරීක්ෂණය කරලා නැතුව ඇති. ඔබට මේ පෙනෙන්නේ සකුරා මල් පිපිලා තියෙන වීදියක ඉතාමත් දර්ශනීය වීඩියෝවක්. මෙම ස්ථානයේම සකුරා මල් නොමැති කාලේ වීඩියෝවක් ඔබට තව මොහොතකින් බලාගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මල් පිපී ඇති අවස්ථාවේ වීඩියෝ දර්ශනය. දැන් මේ ඔබ දකින්නේ එම ස්ථානයේම සකුරා ගස්වල මල් පිපිලා නැති කාලේ එම ගස්වල දැකගත හැකි විශේෂ ලක්ෂණ ඉතාමත් සමීපව ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ සුන්දර ජපානයේ සකුරා මල් ගැන අසා සිටියත් මේ තරම් කරුණු ප්‍රමාණයක් දැනගන්නට ඇත්තේ මෙම වීඩියෝයෙන් එන්නට පුළුවන්. මෙම වීඩියෝ සකස් කිරීමට ජපානයේ සිටින භාෂිත මල්ලි ගොඩක් උපකාර කළා. ඔහුටත් මේ අවස්ථාවේ ස්තුති කරමින් ඔහු හා එක්ව සුන්දර ජපානය පිළිබඳව රසබර තොරතුරු ගොන්නක් ඉදිරියේදී රැගෙනීමට බලාපොරොත්තුවෙන් අද දිනට සමුගෙන යනවා. ඔබ සැමට සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා.